මුතු අරුසාවේ. එන්න එන්න මහත්තයෝ, අපි දැන් තමයි කඩේ ඇරියේ. මහත්තයලට මල් කීයක දෝනේ? පොල් තෙල් හඳුන් කූරු එහෙම නන්ද. මේ අර මේ කඩේ තාරු කාලයක් ගෙවල් කොහෙද දන්නේ තියෙන්නේ නේද? මහත්තයල එහෙනම් මල් ගන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ මල් ගන්න අපි පස්සේ එන්න. අපිට කියන්න පුළුවන්ද තාරු කාලයක් ගෙවල් කොහෙද තියෙන්නේ කියලා? මහත්තයල ඊයෙත් ආවා නේද? ඔව් නේද. තකහණිය අම්ම මොකද මහත්තයල තාරුකාව හොයන්නේ? මහත්තයල තාරුකාව අඳුරනවද? නේ මේ ගේනගේ ප්‍රශ්න වලට උත්තර දෙලා ඉවරයක් නෑ නේද? ඒකදා මේ නැන්ද අපිට පොඩි පණිවිඩයක් තියෙනවා අර කියන්නේ ඒකයි. මහත්තයලා ටිකක් කොහොම ඉන්න? දැන් එයි. හා හොඳයි. අපිට අරකට දෙන්න. එන්න එන්න ගල්ගා. 10ක් 50යි 10ක් 50යි. එන්න මහත්තයා එන්න එන්න. එන්න මහත්තයා එන්න. දැන් මොකද වසින්න කරන්නේ? ඊයේ මටන් තාරුකා කිව්වේ නම් ඒගොල්ලන් ගෙවල් තියෙන්නේ මේ සෙල්ලකතරම් පැත්තට යනකොට මචං ගම ඇතුලේ කිව්වා. මේ අපි හොයාගෙන යන්න දැසෙ. ඔව් මේ ගෑණිගෙන් නම් විස්තරයක් ගන්න බැරිවි. මං කියන්න අපි අපි ගිහල බලු. එන්න එන්න මල් ගන්න. 10ක් 50යි 10ක් 50යි. මේ දෙන්න මල් ගන්න නෙමෙයිද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? මල් කඩන්නද කොහෙද? ආමනෝරි කොහෙද දෙන්නත් එක්කම පාන්දරම ගියේ? අනේ මට නම් තේරෙන්නේ නැහැ අපේ පුතාගේ වැඩ. අසේලත් මට යමක් නොකිය කිව්වා. අසේල කියනවා අපි ඉක්මනටම කොළඹ යමු කියලා. අපි කොළඹ ගියේ ගමන් කරන්න දෙයක් තියෙනවා. ඒ මොකක්ද? අපි පසින්දු ගැන තීරණයක් ගන්න ඕනේ. ඒ කිව්වේ? අපි හොඳ තැනක් බලලා පසින්දුට කටයුත්තක් කරලා දෙමු. එතකොට මේ හැම දෙයක්ම අමතක වෙලා යයි. මාත් නම් ඒකට කැමති. ඒත් ඉතින් කවුද ඉන්නේ? ඔයාට මතකද ලොයිඩ් ජයමාන්? ඔව් ලොයිඩ් ඉන්න ලස්සන දෙයක්. ඔව් දෙම්මට මතකයි. ඒ ළමයා හුත්තටම ඉගෙන ගත්තා. දැන් කෙල්ල ස්ටඩීස් ඉවර කරලා ඉන්නේ. ඔය ලොයිඩ් ඉන්න එකම දුවනේ. තියෙන සේරම දේපලත් ඒ කෙල්ලට. ඉතින් ඔයාට පුළුවන්නේ ලොයිඩ් එක මේ ගැන කතා කරන්න. ලස්සන කෙල්ල. පසිදුට හුන්තට ගැලපෙනවා. පසිදු අකමැති වෙන එකක් නේ? පසිදු අකමැති වුණොත් අකමැති වෙන්නේ අයෝධ්‍යා නිසා. අයෝධ්‍යා දැන් ජීවිතුන් අතර නැහැ නේ.
පසින්දුට කොහොමාර හිත හදාගන්න වෙනවා සිරිල්. මනෝරි අපිට සිද්ධ වෙනවා එයාට ටිකක් තදින් ඉන්න. එහෙම නැත්තම් අපිට පසින්දුව පාලනය කරගන්න බැරි වෙනවා. මසේල මට උඹට මේ තාරකාව පෙන්වන්න මචං කුමාරි. උඹලා මාත් ගියාම කිස්සර. අපි ගෙස්ට් එකට යන්න වරක් වුණොත් අම්මලා බය වෙයි. මසේල මම එංගලන්තේ මදන් අවුරුදු ගාණක් තනියෙන් ජීවත් වුණේ. අම්මලා මොකටද බය වෙන්නේ? ඒ එංගලන්තේනේ. දැන් අම්මලා බය වෙලා තියෙන උඹ ලංකාවේ ඉන්නවා. අපට ඉස්සරහට බලමු අපට බලමු. යන්කො. ගලින පොඩි හාමුදුරුවෝ නෙවේ පව්, අපේ පව්. ඒයි පොඩි හාමුදුරුවෝ ඉක්මනට නිවන් දකිනවා.
අපි තවත් සංසාරය ඇවිතින. ඔයා කියන්නේ මට තේරෙන්නේ. වාටී කතාම පස්ස කියල දෙන්නංකෝ. අම්මේ! අම්මේ මයි යනවා! පුතේ! මුතු අරුසාවේ මුතු අරුසා